මෙතන තමයි අපි ඇහැ තියෙන්නේ. ඇස තියෙන්නේ මෙතන. නමුත් මේ ඇස පාලනය කරන්නේ මේ මුල ඉඳන්. මේ සිය කෝටියක් මෙතන ලෝක තියෙනවා මේ විදිහටම. මේ හැම ලෝකයකටම මේ ඇස සම්බන්ධයි. එහෙනම් එකට එකතු වෙලා තමයි තනි රේඛාවක් ඇටියෙට මේ ඇසට සංඥාවක් එන්නේ. ඇස ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ඇස හරහා අපිට මේ විශ්වයේ ගොඩ වෙන්න පුළුවන්. මේ ලෝකයෙන් ගොඩ වෙන්න පුළුවන්. බුදුහාමුදුරේ කියන්නේ මේ සලායතන නිරෝධය තමයි නිර්වාණය හැටියට දේශනා කරලා තියෙන්නේ. සලායත නිරෝධය නිවන. ඇසේ නිරෝධය නිවන. ඇසේ ඇස මේක පුරාණ කර්මයක් කියලා කියනවා. ඒ කර්මය මං කියෝ මේ විශ්වයේ ඉය වෙනවා කියලා තමන් කරන දේ ඔබද හිතේ ඉන්නේ මෙතන ඉඳන්. විශ්වයේ සිතුවිල්ලක් ආරම්භ වෙන්නේ මුල ඉඳන්. එතකොට තමන් කර්මය කියන්නේ චේතනාව. ඉතින් මේක සිද්ධ වෙන්නේ විශ්වයේ මෙහෙම තමන් හිතන දේවල් මේ සිතුවිලි මෙතන ඉඳන් එන්නේ. එතකොට මේ හැම ලෝකයක්ම කව කරගෙන තමයි යන්නේ. එතකොට හැම ලෝකයකම තමන් කරපු දේවල් ලිය වෙනවා. එතකොට ඇසත් එන්නේ මේ විදිහටම. ඇස කියලා පුරාණ කර්ම. පුරාණ කර්ම මේක විශ්වයේ ලිය වෙනවා. ඒකම තමයි ඇස කියලාත් කියන්නේ. චක්කුම් මේකේ පුරාණ කම්ම. ඇස කියන්නේ පුරාණ කර්ම. කර්ම. එතකොට මෙයා විශ්වයේ කර්මය ලිය වෙනවා. ඒ විශ්වයේම තමයි ඒවට අදාළ විපාක දෙන්නේ. විපාක දෙන්නේ මේ විශ්වයට දෙන්න පුළුවන් මොකද විශ්වය ගාව අපේ තොරතුරු තියෙනවා. අපි මොනවද හිතන්නේ මොනවද කරන්නේ? හිතන හැම දෙයක්ම වෙනත් කෙනෙක් දැනගත්තේ නැති වුණා නම් විශ්වයේ හැම ලෝකිකම අපේ තොරතුරු තියෙ වෙනවා. සමහර ළඟ ඉන්න කෙනා විතරයි දන්නේ නැත්තේ මේ හැම ලෝකයක්ම දන්නේ. තමන්ගේ තොරතුරු. තමන් හිතුවේ හිතන්නේ මොනවද? කියන්නේ මුළු ලෝකයක්ම දන්නවා. මේ ලෝක කෝටි ගාණක් ලෝක දන්නවා. දැනගෙන තමයි එයා මැරුණාට පස්සේ මේව එකතු වෙලා තමයි එයාට නැවත ජීවිතයක් නිර්මාණය කරන්නේ. මේවක ලියුම් නැත්නම් මැරුණාට පස්සේ දෙන්නේ සම්පූර්ණයෙන් ඉවරයි. අය හදන්න කෙනෙක් නැහැ. තමන්ට හදා ගන්නත් බැරි. මේව ලියෙන්නේ නැත්නම් මේව තැම්පත් වෙන්නේ නැත්නම් කර්මය අතීත කර්මය මරණයට පස්සේ නැවත හැදෙන්නේ නැහැ. නැවත උපදින්නේ නැහැ. ඉතින් අපි දැන් මමත්වය දැන් අපි කරන්නේ පුරාණ කීණම් කීණම් පුරාණම් නාන්නත්ේ සම්භවම් කියලා රතන සූත්‍රයේ. පුරාණීෂේ කරනවා. මමත්වය. ඒතකොට පුරාණීෂේ කරනකොට එයාගේ පැවැත්ම නැති වෙනවා කියනවා. නාන්නත්ේ සම්භවම් සම්භවයක් නැහැ කියනවා. ඒක එතකොට දැන් මේ කර්ම මේවෙන් තමයි මේ කර්ම වලින් තමයි මේ විශ්වයෙන් තමයි නැවත සම්භවයේ නැවත සත්‍යයට උපතක් දෙන්නේ. මේව නැති කරොත් නවන් නැති සම්භවයක් නැවත සම්භවයක් නැවත උත්පත්තියක් නැහැ. අරහත් වේදීම කියනවා. එතකොට ඒක මම පැහැදිලි කරා. මමත්වයෙන් යන ගමන තමයි අපි අරිහත්ත්වයෙන් නැති කරන්නේ. ඊට පස්සේ අපි විශ්වය අවබෝධ කරගන්න ඕනේ. බුද්ධත්වයේදී අපි ඒක අවබෝධ කරගන්නවා. කියන්නේ අපි මේ කර්ම ශේ කරලා මෙතන ඉඳගෙන මේ කර්ම ශේ කරලා මේ තියෙන පැවැත්මෙන් අපි නවතිනවා. ඊට පස්සේ මෙයා ඉතින් ගොඩ වෙලා මේ විශ්වයේ තුලට විශ්වයෙන් නිදි ඒ විද්‍යාවන් තුලට ගමන් කරන්න ඕන සත්‍ය අවබෝධ කරගන්න ඕන. විශ්වය ආරම්භ කරනට මුලට ගමන් කරන්න. නිබ්බාන සංකාතං අන්තං අපත්ත දුක්ඛ සාන්ති කිරිය නත්ථීති වදාමි කියලා දේශනා කරනවා. නිබ්බාන සංකාතං අන්තං නා නිර්වාණ සංඛ්‍යාත කෙලවර චක්කුණාකෝ ආවසෝ ලෝකස්මින් ලෝක සංනියෝති ලෝකමානි. මේ ඇසෙන් තමයි මේ ඇසෙන් තමයි ලෝකය අපි ගොඩනගා ගන්න. ඒ ලෝකයේ කියලා ඉස්සර භාවිතා කරන මේකත් මේ ලෝකයක් තමයි. ත්‍රිසහස්‍රී ලෝකේ රූප ධාතු. විශ්වය කියන එක දැන් අපි පාවිච්චි කරන්නේ බුදුහාඳුරෝ මුළු විශ්වයටම ලෝකය කියලා තමයි පාවිච්චි කරන්නේ. එතකොට
ඒ ලෝකය තමන්ගේ ඇස තුල ගොඩ නැගෙනවා. ඒතකොට ඇසෙන් මේ ඔක්කොම එකතු වෙනවා නැහැට. අපි දැන් ඇහැට මේ කොරුත් ඒ කෝටි ගානක් ලෝක වල සම්බන්ධතාවය මේ ඇහැට ඇවිල්ලා තියෙන්නේ. ඇසක් හැටියට මේ පවතින අර ලෝකයක් එක්ක තියෙන සම්බන්ධතාවය. ඒතර මේ ඇහැට තමයි අතීත කර්ම විපාක එන්නේ. ඇහැට එනවා, කනට එනවා. ඇහැට එනවා කියන්නේ රූපයක් කෙනෙක් මැරෙනවා දකිනවා. ඒතර තා කෙනෙක් තමම බය කරනවා. Tamanට ඉදර ඒ අවලස්සන රූප පේනවා. එතකොට එහෙම එතකොට තමයි දුකටපත් වෙනවා. දුක්දුන්න සුපායාස වලටපත් වෙනවා. බීතියටපත් වෙනවා. එතකොට මේ ඇසින් එන කර්ම විපාක. විපාක එන දුක්දුන්න සුපායාස එනවා. එතකොට ඇසේ අතීත කර්මත් එක්ක සම්බන්ධයි. ඒ අතීත කර්ම විශ්වය තුලයි තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ අතීත කර්ම කොහෙත් තියෙන්නේ. අපි දැන් ගියාත් මේ ඇමරිකාවේ හිටියා නම් එතකොට ඒ එදා කරපු කර්ම ඒ තැන් වල තමයි තියෙන්නේ. අපි මේ විදිහට මේ ඇසේ අතීත කර්ම තියෙනවා, ලෝකත් එක්ක සම ලෝකයක් එක්ක සම්බන්ධයි. අපි මේ කර්ම ෂේ කරලා ඒ අතීත කර්ම අපි ෂේ කරලා එතනින් කරන්නේ සාමාන්‍ය මේ උපත කියන දේෙන් අපි නිදහස් වෙනවා. ඒ කියන්නේ මමත්වයේ මමත්ව පැවැත්මෙන් තමයි අපි අයින් වෙන්නේ. හැබැයි මමත්වයේ නැති කරගත්ත කියලා පැවැත්ම නැති වෙන්නේ නැහැ. ඇයි? පැවැත් මමත්වයේ හටගත්තේ පස්සේ. මුලින්ම මමත්වයක් නැතුව තමයි තිබුණේ. විශ්වය මුලින්ම ඇස කන නාසය දිව ශරීරය මනස ඒව නිර්මාණය කරා. ඒ ඉන්ද්‍රිය නිර්මාණය කරලා ඒ විශ්වය තමයි හැම දෙයක්ම පාලනය කරේ. විශ්වයේ තියෙන බලය. විශ්වයේ තියෙන දැන් ඇසට අමතර තියෙන දිවස. අපි දැන් ඥානෙ දිනු කරොත් මේ ඇහැ නැතුව රූප බලන්න පුළුවන්. මේ කන නැතුව ශබ්ද අහන්න පුළුවන්. මේ කන විතරක් නෙමෙයි, තව වෙනම කන් జాතියක් අපිට පුළුවන් භාවනාවෙන් හදාගන්න. විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා අපිට ඒ හඬවල් හදාගන්න පුළුවන්. රූප බලන්න පුළුවන්. ඒතකොට විශ්වයේ තියෙන හැකියාව තියෙනවා. මේ ඇහැ නැතුව ඉන්න පුළුවන්. කන නැතුව කියන්නේ මේ මමත්වයෙන් අල්ල ගන්න ඇස කර නැතුව ඉන්න පුළුවන්. දැන් මේ මමත්වය ඇති කරගත්ත කියලා සම්පූර්ණ විශ්වයේ පැවැත්මෙන් නිදහස් වෙන්නේ නැහැ. මුලින්ම මමත්වයක් නැතුව තමයි තිබුණේ. ඒ පැවැත්මකට තමයි ගමන් කරන්නේ. වියප්තේ මුලින්ම අධික බලයක් මුලින්ම තියෙන්නේ. මුල්ම සත්වයාගේ මුළු විශ්වයේම බලය තියෙනවා. එයාගේ මේ ලෝක අල්ල ගන්න පුළුවන්. ලෝක දැනෙනවා එයාට. විශාල ඥානයක්. මේ මුලින්ම සත්‍යයට විශ්ව ඥානයක් තියෙනවා. විශ්වෙම දැනෙනවා. විශ්වෙම අල්ලන්න පුළුවන්. මොකද එයාට කෙලෙස් නැන්නේ. කෙලෙස් නැ විශාල බලයක්. ඒ නිසා එයාට මේ ලෝක සකස් වෙලා තියෙන ලෝක එයාට දැනෙනවා. අල්ල ගන්න පුළුවන්. මොකද විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍ය ධ්‍යාන වඩලා දිවි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ, බ්‍රහ්ම ලෝක වලත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒවට යන්නේ මේ කෙලෙස් වලත් ඉඳගෙන කෙලෙස් ලෝකෙ ආපු 2000කට කලින් මිනිසු ගියා කියලා. ජනතාව ගිහින්න තියෙනවා සාමාන්‍ය බලයක් උපදවාගෙන. ඒ මුලින්ම සත්‍යයක්, විශ්වයේ මුල්ම සත්‍යයක් ගත්තාම එයාට මොන තරම් බලයක් තියෙනවා. මේ මුල්ම ඉන්න කෙනාට විශාල බලයක් තියෙනවා. එයාට ඊළඟ ලෝකෙ මගේ ලෝකෙ කියලා අල්ල ගන්න පුළුවන්. එයයි ඊතල යාට ලෝක දෙකක් එකතු වෙනවා. ලෝක දෙක සත්‍යයෙන් කොටපත් වෙනවා. මොන ආසාවක් ටිකක් බලව. එයා ඊළඟ ලෝකෙ මෙන්න කල්ප ගණන් යන ලෝක ලෝකයකට සම්බන්ධ වෙනවා. හිතා ගන්න බැරි කාලයක් යනවා. ඊළඟ ලෝකයට එයා ඒක තමන් ගියේ කියලා ඒක ගැන යන කල්පනා වෙනවා. දැන් හිතන්නේ දැන් ඉන්දියාව දැන් ලෝකෙම අල්ලගෙන තියෙනවා. ඒ කියන්නේ ආර්ථික බලයේහි එයාලා දැන් මේක අල්ලගෙන යනවා. එහෙම ලෝකේ බලය දැන් ඇමරිකාව ලෝකේ අල්ල ගත්තා. චීනය ලෝකේ අල්ල ගන්නවා. ඒ කියන්නේ යාළුවෝ එම්සේ ආර්ථික බලයෙන් අල්ල ගන්නවා. ලෝකේ පුරාම එන තණ්හා ව්‍යාප්ත කරන් ඊළඟ මොකද හිතෙන්නේ? හඳ අල්ල ගන්නවා. නේද? ඒ බලය එහෙම ව්‍යාප්ත වෙනවා. දැන් ලෝකේ අල්ල ගත්ත ඇති දැන් හඳ අල්ල ගන්නවා. මොන හඳට යවනවා? හඳට යව ඊට පස්සේ එයා ඉර අල්ල ගන්නවා. නේද? ඉරටත් යවලා තියෙනවා ඊට පස්සේ. එහෙම තමයි තණ්හාවේ බලය ව්‍යාප්ත වෙන්නේ එහෙම.
මෙතන ඉතින් ලෝකේ අල්ලගත්ත කෙනාට ඊළඟ ලෝකේ පෙනෙනවා ඒ කියන්නේ අදහස් පහළ වෙනවා ඒක අල්ල ගන්නවා ඉතින් යනවා මොකද ඇහත් දැන් අපි මෙතන හිටියද මේ ලෝකේ තමන් කියලා අල්ලගත්තට අපිට දැන් ඉර පේනවා හඳ පේනවා සිකුරු ග්‍රහය සෙනසුරු ග්‍රහය ඒ ලෝකත් පේනවනේ එතකොට දැන් අඟහරු ඊළඟට අඟහරු පිළිබඳව ඊළඟ තණ්හාව ඇති වෙනවා ඊළඟට එන්නේ ඒකට යන්න හදනවා ඒක ගැන ගවේෂණය කරනවා මේ සිකුරු ග්‍රහය සෙනසුරු ග්‍රහය ඒ විදිහට ටික ටික මේ ආසාව සත්වයාගේ බලවත් වෙනවා. ඉතින් මෙතන තින්න කෙනාට එහෙමයි. එයා ඊළඟ ලෝක පේනකොට එහෙම ඒවා එක එක ආක්‍රමණය කරනවා. ඒවා අල්ලගන්න. ඒ ඔක්කොම මගේ කියලා තමයි අල්ලගන්නේ. දැන් හදට යන අය හඳේ අනිවාර්යයෙන්ම අල්ලගන්නවනේ. ඒක මෙයන් නේ හඳේ භාගයක්වත් අල්ලගන්නවා. ඒක යන රටක් ඒකට තමයි එයාලා අල්ලගන්නේ. මේ ඒ ගවේෂණය කරන්නේ. එහෙනම් මේ ලෝකෙකට ආවහම මුල්ම සත්වයා හැම දෙයක්ම මගේ කියලා අල්ලගෙන ජීවත් වෙනවා. මේ හැම දෙයක්ම මගේ මේ හැම ලෝකෙකම මගේ කියලා ජීවත් වෙලා ඒක අල්ලගෙන අල්ලගෙන තමයි එයා ලෝක දෙකේ සත්වයා, ලෝක තුනේ සත්වයා, ලෝක හතරේ සත්වයා, ලෝක පහේ සත්වයා, හයේ සත්වයා, 1000ේ සත්වයා, 2000ේ සත්වයා, 3000ේ සත්වයා, මේ ලෝක ලක්ෂයක සත්වයා දස ලක්ෂයක කෝටියක සිය කෝටියක සත්‍යය වරවත් වෙනවා. සම්මුඛ තියෙන්නේ නැහැ. ඉතින් මේ මුලින්ම හිතිය සත්‍යයන්ගේ ඇසේ බලය, කනේ බලය, ඒවා ඉතාම බලවත්. ඒවා දිවීමේ තත්වයටත් එහා ගිය විශ්වීය ඇසක්. දැන් අපිට පුළුවන් අපි දන්නේ දෙවියන්ගේ ඇස, දිවීමේ ඇස, බ්‍රහ්මයන්ගේ ඇස එහෙමනේ. ඒවා පසුපාලිනව හැදුණු දේවල් මුලින්ම ආයෙද තියෙන විශ්වීය ඇස විශ්වීය කන විද්‍යාත්ම විද්‍යා ඇස විද්‍යා කන බහැගෙන බහැගෙන ආවි කර්මයෙන් තමයි බහැගෙන බහැගෙන ආවි මේක මගේ මගේ කියන චේතනාව මගේ මගේ කියන චේතනාවෙන් තමයි නැත්නම් මේක ලෝකයක් තමන් හදාගත්තේ ඒවද මේ ලෝක තමන් හදාගත්ත දැන් මේ ඉඳම මගේ කියන මේක මේ තමන් හදාගත්ත ඉඳමද පොළොව තමන් ඉඳින් ඒක අපි මේක මගේ කියලා මේක මේ ලිය කිවිල්ලක් හදාගන්නවා. එහෙම නැතු මේ පොළොව තමන් හදාගත්ත ගන්නේ කවුරුත් හදාගත්ත පොළොවක් නෑනේ. පොදු භූමිය තමයි අපි සම්මතයක් හරි සම්මුතියක් හරි බෙදලා වෙන් කරගන්නේ. මේ ලෝකත් එහෙම තමයි. දැන් ඉන්දියාව යාන හදට ඒවල හදල්ලා ගන්නවා. ඉන්දියාවේ දහද? ඉන්දියාවද එකක් නෙමෙයි. ඒක අපේ තඳ. නමුත් එයා බලහත්කාරයෙන් ගිහලා අල්ල ගන්න. එතකොට වෙන්නේ ඔන්න එයාලා ඉන්දිය තව මමත්වේ වැඩි කර ගන්න. වැඩි කරගෙන මොකද වෙන්නේ ඉතින් එයාලා නැවත දුක් විඳිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආය හඳට යන්න ඕනේ, ආය ඉන්දියාවට එන්න ඕනේ. ඈ? එතන ජීවිතේ තව සංකීර්ණ වෙනවා. බඩු මුට්ටු එහෙම ඇරයි යන්න ඕන කොච්චර මහන්සිය. මගේ කියන එක ඉතින් දෙන චේතනාව ඒ මගේ කියන චේතනාව මේකම තමයි කර්මය චේතනාම් බික්කවේ කම්මං වදා චේතනාව තමයි කර්මය වෙන්නේ ඒක තමයි කර්මය ඉතින් එන්නේ එන්නේ චේතනාවක් තමයි බලවත් වෙන්නේ මගේ කියන චේතනාව එන්නේ බලවත් වෙන්නේ ඇවිල්ලා මේ තමන් තුල තියෙන චේතනාව මොකද වෙන්නේ ඊට පස්සේ තමන් තුල නෙමෙයි ඊයෝගේ එළියට එනවා. එළියට ඇවිල්ලා එළිය ස්වාමීන් වහන්සේ අපි ඔය සිංහ වැඩ වල
දෙමිටන් පල්ලහැරාවේ දැන් අපි ඉහළට ගියාට ආයෙත් ගියොත් කාර් පල්ලෙන් කවුරුහට ආපද දැන් මගේ කියලා අල්ලගත්තේ නැත්තම් කාර් පල්ලෙන් වැඩි දෙයක් තියෙනවා ඔය අය එන්නේ නැහැ එන්නේ නැහැ කියන්නේ එයාට කියන්නේ මේක අහපව් මේ විමුක්ති මාර්ගයක් මියා හදාගන්න. ඒ කියන්නේ මේවා දැන් එයා මගේ මගේ කියලා අල්ලගෙන මෙහෙම පැවැත්මකට ආවා. එතකොට එයා ඒ පැවැත්ම අතහරින්න තමයි යන්නේ. ඔව් අතහරින්න යන්නේ. ඉතින් මෙතෙන්ට දැන් නිහිල්ලා ආපහු හැරෙනකොට එයාට ආය අල්ලගන්න එකක් නැහැ. ඔක්කොම තියන අත්හැරපියව. මුලින්ම අල්ලගන්න පුළුවන් මොකද එයා දන්නේ? මේ ලෝකයේ ආස්වාදය දන්නේ. ඒ නිසා අල්ලගන්න. මෙයා අත් විඳලා නැහැ. මේ ලෝකයේ කොහොමද එහෙම කියලා එයා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් ඉන්දියාව දැන් හදට යන ආසාවයි. කෝටි ගණන් වියදම් කරනවා. නමුත් ඉන්දියාවේ ඉඳ නැද්ද? ඉන්දියාවේ ඉඳ ඕන තරම් තියෙනවා. හඳ උන හඳගෙන දන්නේ නැති නිසා තමයි යන්නේ. ගියාම තේරෙයි හඳට වඩා ඉන්දියාව හොඳයි කියලා. ඉතින් ඒ වගේ අපි දන්නේ නැහැ ඊළඟ ලෝකයේ ගැන. ඊළඟ ලෝකේ කොයි වගේද කියලා දන්නේ නැති නිසා යන්න ආසයි. ඒ ආසාවට අපි මේක අල්ලගෙන ඉදිරියට ගමන් කරනවා. එහෙම තමයි ඉන්නේ. තණ්හාවෙන් ආසාවෙන් තමයි යන්නේ. වර්ධනය කරන අපි දන්නේ නැහැ ඊළඟ ලෝකයේ ගැන දන්නේ නැහැ. දැන් මේ හොඳට තේරෙන්නේ. ආසාව තේරෙනවා, දිරනවා, මැරෙනවා. විනාශයටපත් වෙනවා. එහෙම දැන් අල්ලගන්න කියලා මොනවත් නැහැ. ඔව් මෙතන කර්මයේ සකස් වෙලා භව චක්‍රයක් හැදිලා තියෙනවානේ. උපදීම උපදින්න පුළුවන් ක්‍රමවේදය හැදිලා තියෙන්නේ දැන්. දැන් මේ විශ්වය එහෙම අවශ්‍ය නැහැ. තමන් කරන කර්මයෙන් කර්මය කියලා දෙයක් හැදිලා තියෙනවා. කර්මයක් කියලා අලුත් ක්‍රමවේදයක් හැදිලා තියෙනවා. මිනිසුන්ට චේතනාවෙන් රැස් කරපු කර්ම චක්‍රයක් හැදිලා තියෙනවා. ඒක විශ්වීය විද්‍යාවන් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ සම්බන්ධයි නමුත් මිනිස්යාගේ මේ පැවැත්ම යන්නේ කර්මයක් එක්ක. විද්‍යාවත් එක්ක නෙමෙයි. විශ්වයත් එක්ක නෙමෙයි. ඒ කියන්නේ විශ්වයේ තිබෙන විද්‍යා පදනමකින් යනවා නෙවෙයි. මිනිස්යා යන්නේ දැන් මිනිස්යානි තමන් උමනා විදිහට යන්නේ විශ්වයේ උමනා විදිහට නෙවෙයි. මෙතන තියෙන්නේ මේ ස්වාධීන ගමන. මමත්වයෙන් යන ගමනක් තියෙනවා. ඒක එහෙම දෙයක් හැදිලා තියෙනවා. කර්මය කියලා. එතකොට විශ්වය කරන්නේ ඒකට අදාළ විපාකයක් දෙන එක. ඒ සකස් කරනවා. එතකොට එයා යන්නේ ඒත් එක්කම තමයි යන්නේ. එහෙම නැතුව දැන් මෙතනින් එහාට එයා තව ලෝක අල්ලගන්නේ නැහැ. මෙතනදී ඒක විශ්වය දැන් සකස් වෙලා තියෙන ඉතනට සත්‍යය දැන් අමුක සම්පූර්ණ සත්‍යයක් නිර්මාණය වෙලා තනියම ජීවත් වෙන්න පුළුවන් විදිහට ඒක බලවත් වෙලා තියෙනවා. මෙතනින් එහාට යනවා නම් එයා විනාශ වෙනවා. ඒක ඉක්මවා යනවා නම් ඉතින් එහාට කියන්නේ මේක ඉක්මවා යනවා නම් ඊට පස්සේ ඉතින් එයා වෙන්නේ ඉතින් එහාට ආය දුගතියකට. දැන් manussත්ත්වයේ උපදුම තැනට ඇවිල්ලා දැන් දුගතිය ඒ කියන්නේ මනුස්සය ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. manussත්ත්වයේ ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි අපාය හැදිලා තියෙන්නේ. තිරිසන් ලෝකේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉක්මවා ගියා මම මුලින්ම අර සත්‍යයන්ගේ පැහැදිලි කරා. දැන් මනුස්සයා මේ විදිහට නිර්මාණය වෙනවා. ඉතින් මෙතන කොහොම තමයි රේඛාව තිබුණේ? එනිසා දැන් මේ සීමා ඉක්මවා ගියාම මේ රේඛාව දැන් බිමට වැටලා තියෙන්නේ. ඒ විදිහ දැන් ඔය අපි සත්‍යය ගත්තාම ඉතින් මෙයාලා මේ රේඛාව මේ අතර තියෙනුනේ වැටිලා. මේ තියෙන ශක්තිය දැන් එකතු වෙන්නේ නැහැ. මේ බල වැඩි වෙන්නේ. දැන් හරහට වැටලා තියෙනවා. හරහට වැටලා දැන් සත්වෝ ඊට පස්සේ යන්නේ හරහට. ඒකයි තිරච්ඡාන තිරසං කියලා කියන්නේ. දැන් ඒ දැන් ආයෙ මෙතනින් එහාට ආයේදී ආයෙ යනවා නම් ඉහළට යනවා. ආපු ගමන ආපහු යනවා. මිනිස්සයාට දිනු වෙන්න නම් ආය ආයෙ තියෙන්නේ අයට අල්ලගන්න දෙයක් නෑ. අල්ලගන්න ඕන උපරිම අල්ලගෙන තියෙනවා. ඔව් කෝටි ගණන්ක් ලෝක අල්ලගෙන තියෙන.
ඉතින් එහෙනම් දැන් මේ ඇස් දෙක තවත් හීන මොත් එහෙම අල්ල ගන්න අල්ලගෙන තවද සිවුම් වෙනවා හීනේ දැන් කුඹින්ගේ ඇස් උතිරි දැන් කුංජ සත්‍යයන්ගේ ඇස් ඒ විදිහට එන්නෙන්න තණ්හා වාසාව වෙන අල්ල ගන්න දැන් ඒකත් ගැලපෙන දැන් ඉඩම් අල්ල ගත්තාම ඉඩමින කුඹියෙම ඉන්නේ ඈ ඉඩමකටම තමයි එන්නේ ඒ වගේ එන්නෙන්න කුඩා වෙනවා උඩා වෙලා ඒ කර්මයෙන් තමයි හැදෙන්නේ ඉතින් ඒ විදිහට අපි ඒව අල්ලගත්තාම වෙන්නේ ඒ තැනකට සම්බන්ධ වෙන ක්‍රමවේදයක් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ කරන අය අල්ලගත්තොත් එහෙම ඒ කර්මයට විපාක දෙන ක්‍රමවේදයක් හැදිලා තියෙනවා. අය අල්ලගන්න බෑ. ඒකට තියෙන විපාක ක්‍රමවේදයක් කියලා. ඒ මිනිස්සේ අය සම්වර්ධනය වෙන්නේ නැහැ. එයා දැන් අපි චේතනාවෙන් මේක අල්ලගෙන ආවේ. එතකොට ඒ චේතනාවෙන් අල්ලගෙන එනකොට මුලින්ම මුල්ම අවදී එයාට වැටෙන්නේ නැතුව ඔරොත්තු දෙන ගතියක් තිබුණා. මේ දැන් කර්ම වලට විපාක ක්‍රම වේදයක් විශ්වයේ නිර්මාණය වෙලා තියෙන නිසා එයා කරන කර්ම වලට තණ්හාවට ආසාවට දැන් මේක විපාක හදනවා. ඒ කියන්නේ ඒක වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. බලය වර්ධනය කරගන්න බෑ. තවත් ලෝක අල්ලගන්න තැනට මේක ව්‍යාප්ත කරගන්න බෑ. ඒක රාසි වෙන ටික ඒක රාසිණු ගමම්ම විශ්වයෙන් කරන්නේ ඒ ටික සෝදලා හරිනවා. ඒ කියන අපායකට දාලා දුගතියකට දාලා තිරිසන් සත්වයේ දැන් කුඹියෙක් වුණොත් එහෙම අය විශ්වය අල්ල ගන්න පුළුවන්ද? ඈ දැන් ඉන්දියා විද්‍යාඥයෝ ඊළඟට වෙන කුඹි රැලක් බවට පත් වෙනවා. ආයතනය පරීක්ෂණ ඔක්කොම ඉවරයි. ඈ අය අල්ලන්න බෑ. ආයි ඉතින් එයා ඉන්දියාවටම තමයි ඊට පස්සේ ඉන්දියාවටම පස් වෙනවා. ඉතින් එහාට යන්න බෑ. එහෙම නැත්නම් දැන් විශ්වය හැදෙන්නේ මුලින්ම එහෙම නැහැ. එහෙනම් ඒ ලෝක ගැන කියන්නේ ආසාව අඩු වෙනි. දැන් ওই හඳට යන්නේ විද්‍යාව නෙමෙයි තණ්හාවෙන් යන්නේ. ඌ අල්ලගන්නේ තණ්හාවෙන්. තණ්හාව කියන්නේ රූපේ කර්මය. අකුසල කර්මය. ඒවෙන් තමයි ඒක ඒ අල්ල ගැනීම කරන්නේ. ඒකට අදාළව ඒකට විපාක වැටෙනවා. අනිවාර්යෙන් තියෙන ශක්තිය ඒ බුර නැගෝ තණ්හාව එහෙම බිමට දානවා. එනමම තීසං ආත්මයක් හරි වෙනත් දුගතියක් විදිහට නිර්මාණය වෙන ඒ ශක්තිය එයා ගොඩනැගුව ශක්තිය එහෙමම සෝදලා හරින ක්‍රමවේදයක් දැන් හැදිලා තියෙන මුලින්ම සත්වයාට මේ වගේ කර්ම වලට විපාක දෙන ක්‍රමවේදයක් හැදුන්නේ නැහැ. තණ්හාව අඩු වින්ද තණ්හා වාසාව අඩුයි. ඒ අයගේ ඒ වරොත් දෙන ගතියක් තිබුණා, පාලනයක් තිබුණා, විශ්වයතේ ගනුදෙනු කරා. මුලින්ම ජ්‍යොතිෂයම බලවත් තිබුණානේ. ඒ තරු රටත් එක්ක මිනිස්සු ජීවත් වුණානේ. ඒවත් එක්ක ගහකොළත් එක්ක ජීවත් වුණා. ඒව දැනගත්තා. ගහකොළත් එක්ක තියෙන සම්මතතාවය. ඉතින් ඊට පස්සේ මිනිස්සුන්ගේ තණ්හා වාසාව වැඩි වුණාට පස්සේ දැන් ඒවට වෙනම විපාක ක්‍රමවේදයක් හැදිලා තියෙනවා. විපාක මුලින්ම විපාක දුන්නේ ඊට අල්ල ගන්න ඊළඟ ලෝකෙට යන්න පුළුවන්. මොකද මානසික ශක්තිය බලවත් නිසා. තණ්හා වැඩි වෙන මානසික ශක්තිය අඩු වෙනවා. අඩු වෙනවා ඒ පැවැත්ම විශ්වය තුළ ඊයට විශ්වයත් එක්ක පවතින බැරි වෙනවා. තණ්හා වැඩි වෙන විශ්වයත් එක්ක ඉන්න ඉරක් හදත් එක්ක ඉන්න බැරි වෙනවා. සබහා ධර්මයත් එක්ක ඉන්න බැරි වෙනවා. මමත්වයේ කියන දේ බලවත් ඒක වරොත්තු දෙන්නේ නැහැ. එතකොට එයා ඒ ක්‍රමවේදයෙන් පහළට වැටෙනවා. ඉතින් අපි පහළට ආවම දන්නේ නැති හින්දා දන්නේ දැනගන්න ඥානෙ වර්ධනය කරගන්න අවබෝධය වර්ධනය කරගන්න එහෙම තමයි ආවේ. ඇවිල්ලා ඒත් එක්කම තණ්හා වැඩි වෙලා අවසන් මෙතෙන් වෙනවා. අපි දැන් ඊට පස්සේ යන්නේ මේ ඔක්කොම දැනගෙන ලෝකේ ස්වභාවය අවබෝධ කරගෙන හැම ලෝකෙම ස්වභාවය අවබෝධ කරගෙන ඒවා පිළිබඳ කලකිරিলা ඒවත් නිබ්බිදාන විදර්ශනා ඥාන වර්ග තියෙනවා. ඒ පහළ වෙන පියවර නිබ්බිදාන ප්‍රසනාගේ මෙයාගේ කලකිරීමෙන් ඇලීමක් නැතුව ඇලීම අයින් කර මෙයාගේ ලෝක අර්ථය ඇලීම අයින් කර තමයි යන්නේ. මුලින්ම කෙනා තණ්හා ප්‍රහීණ කරලා නෙමෙයි එතන හිටියේ. තණ්හාව ගැන එයා දන්නේ නැහැ මුල්ම සත්‍යය. ඇති වෙලා තිබුණේ නැහැ. ඒ නිසා එයා ටික එයා තුළ වර්ධනය වෙගෙන ආවා. ඉතින් උපරිම තණ්හාව මේක දැන් ඇවිල්ලා එනවා අවසානයේදී.
මුලින්ම මිනිස්සය හිටියේ ගින්නක් වට එළිවෙන. ඉරක් එක්ක නෙමෙයි මුලින්ම හිටියේ. නිකන් දැන් කාලයත් එක්ක නෙමෙයි විද්‍යාවත් එක්ක. විද්‍යාවත් එක්ක තමයි තිබුණේ. ඉතින් පස්සේ තණ්හා වාසාව වැඩි වෙලා එයා දැන් මේ කාලයකට ඉරකට අහු වෙලා තියෙනවා. ඉතින් එයා තණ්හා ප්‍රහීන ක්‍රමයේ උඩට නැග්ගහම අහපව වෙන්නේ නැහැ. අහපව වෙන්නේ නැත්තේ එයා දැන් අනාගාමී වුණාම අහපව අනාවාති ධම්මෝ කියනවා. අහපව එන්නේ නැහැ. මොකද එයා සම්පූර්ණ ලෝකය තේරුම් අරගෙන අවබෝධයෙන් තමයි එයා අත්හැරලා තමයි යන්නේ. ඒ කියන්නේ එපාම වෙලා තමයි යන්නේ. එයා යන්නේ ආයෙනම් කවදාවත් එපා කියලා නම් අපි දැන් නිවනට යන්නේ එහෙමනේ. ආයෙනම් මේ ජීවිතේ එපා. නේද? එහෙම තමයි කොට වෙන්නේ. එපා එපා මගේ නේ එපා එපා කියලා මේ ඇහත් එපා කනත් එපා කියලා නේ අපි කරන්නේ. මේක මේ එපා සංසාරේ. එහෙම තමයි දන් දෙන්නේ. ඈ? ඒස් ගලවලා දන් දෙනවා කියන්නේ ඒක පාම වෙලානේ. ඒ ගලවලාම දෙනවා කියන්නේ ඒක වැඩක් නැහැ. ඒ දැනට එනවා. එහෙම තමයි මේ ගොඩ වෙන්නේ. ගොඩලා මුලට ගියාම එයාට විශාල බලයක් තියෙනවා. එයා ඒකයි බුදු කෙනෙක් කියන්නේ ඒකයි. ඒ කියන්නේ අවුමිය ඔක්කොම අවබෝධ කරගෙන මෙහාටත් ඇවිල්ලා මම තීරුම් අරගෙන අපව ගොඩ වෙන්නේ. එතකොට එයා මේ ඔක්කොම ගැන දන්නවා. දැන් ඒක අපිට කාල සීමාවක් අනන්ත කාලයක් යනවා. හිතා ගන්න බැරි කාලයක් යනවා. දැන් මෙතන අපි මේ මෙතනින් කාලයෙන් අයින් වෙනවා. කාලයෙන් අයින් වුණාම කාලයෙන් මනින්න බෑ. ඒක සබහා ධර්මයේ විදිහට පරිවර්තනය වී යන්න ඕනේ. සබහා ධර්මයේ විදිහට තමයි මේ සත්වයා මේ තැනට දීනු වෙලා යන්නේ. ඒකට කාලයට අනුව යන්නේ නැහැ. කාලයකට අනුව යන්නේ දැන් දැන් අපේ මනුස්ස ලෝකේට ආශි ප්‍රමාණයක් තියෙනවා. දිවි ලෝක වලට තියෙනවා, බ්‍රහ්ම ලෝක වලට තියෙනවා. ඒවක අපිට එහෙම ජීවත් වෙන්න පුළුවන්. නමුත් මෙතනින් ගොඩ වුණාට පස්සේ මේක සුභාධර්මීය ආව ක්‍රමවේදයේ ආපහු මුලට යනවා. දැන් මේ වර්තමාන විශ්වයේනේ මෙතනින් ආපහු වැටෙන අතීත විශ්වයට. අතීත විශ්වයේදී ඒ කියන්නේ නැති දැනට නැහැ මේ විශ්වය. දැනට නැති විශ්වයටත් යන්න ඕන. ඒවට ගිහිල්ලා ඒව පහු කරන්න ඕන. අනන්ත අතීත විශ්වයට යන්න ඕන. අනන්ත අතීත විශ්වයට යනවා. එහෙම තමයි යන්නේ. එතකොට ඉතින් මේක ඉවරයක් නැහැ ඉතින්. හැබැයි එතකොට ඉතින් අපි නිර්වාණයට ගිහිල්ලා තියෙනවා. නිර්වාණයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට මේ ප්‍රවක් අපිට බුද්ධත්වයට පත් වුණා අපිට මේ සියල්ලම අහිමි වෙනවා නෙවෙයි. කියන අපි මෙතෙන්ට ගිහලා මේ මුළු විශ්වය පුරාම තමයි සර්වඥාඥානෙ සර්වඥය කියන්නේ සියල්ලම දන්නා ඥානයට තමයි පත් වෙන්නේ. මේ විශ්වයට තමයි පත් විශ්වය කියන්නේ ඥානයක්. ඒ ඥානයකට තමයි පත් වෙන්නේ. ඒක අපිට මේ හැම ලෝකයක්ම ස්පර්ශ කරන්න පුළුවන්. එකවර මේ විශ්වයේ මේ සෑම ලෝකයක්ම අපට එකවර ස්පර්ශ කරන්න පුළුවන්, එකවර පවතින්න පුළුවන්. පවතින්න පුළුවන්. ඒකයි නිබ්බාණං පරම සුඛං නිර්වාණය කියන්නේ. ඒක තමයි ඉහළම සැපේ. ඇයි? මේ ලෝක ගණනාව ඒ විශාල ප්‍රවත්මක් එකවර පවතින්න පුළුවන්. හැබැයි මිනිස්සෙක් කැඩීලා ඉන්න පුළුවන් මේ කෙටි සීමාව තුළ විතරයි. ඊට වඩා රසයක් අපිට මේ බුද්ධත්වයේදී ලැබෙනවා. ඒ ඥානයේදී ප්‍රවත්මේදී විශ්වයේ මුලින්ම නිර්මාණ සත්‍යයට හිතා ගන්න බැරි බලයක්. එයාට විශ්වය දැනෙනවා. විශ්වයම දැනෙන එක ලෝකයක් නෙවෙයි. මේ අනන්ත ක්‍රමවේදය මේ ක්‍රියාත්මක වෙනවනේ. ඇහැ කන නාසය විතරක් නෙවෙයි හිතා ගන්න බැරි බලයන් මේ ලෝක අතරේ ක්‍රියාත්මක වෙනවා. ලෝකවල හිතා ගන්න බැරි දේවල් තියෙනවා. ඉතින් ඒ සිද්ධිනික මේ සබහා ධර්මයක් එක තමයි. සුභා ධර්මයක් එක තමයි ඊට පස්සේ මේ කෙනා පවතින්නේ. සුභා ධර්මයක් විදිහට. දැන් අපි මේ ශරීරයකට හිරවුණාත් අපි උත්සාහ කරන සුභා ධර්මයක් එක ඉන්න.
සුභාධර්මයේත් එක්ක ඉන්න මොකද හිත හැටියට ඉන්නේ මේ සුභාධර්මියම තමයි. ඉතින් අන්තපිට එහෙම පවතින්න බෑ අපි ඉන්නේ අර මොනොත් එක්ක. කුජ්ජලියොත් එක්ක තමයි අපි ඉන්නේ. ඉතින් මෙතෙන්ට අපිට යන්න පුළුවන්. ඉතින් දැන් වෙන අපි වැඩසටහනට අරමුණක් තියෙනවා. නිකම් අපි කිරුලක් නිර්මාණය කරන්නේ නෙවෙයි මේ වට තමයි හදලා තියෙන්නේ. ඉතින් එහෙම ගමන් මාර්ගයක් තියෙනවා. අනිත් අයට බෑ එහෙම හදන්න මොකද යාළුවෝ මේ ගමන් මාර්ගයක් නෑ. ඒ නිකම් කියනවා නෙවෙයි මේක තමයි දේශෙන් බාලේ. දේශෙන් බාලේ මම පැහැදිලි ගමන් මාර්ගය තියෙනවා මේක දහමත් එක බුදුහාමුදුරන්ගේ දේශනාවත් එක්ක තමයි යන්නේ. ඒව තමයි ඔප්පු කරන්නේ. මේ මේ මාර්ගයෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තව පැහැදිලි වෙනවා. දැන් විද්‍යාවත් එක්ක ඔප්පු කරගන්න විදිහක් නැතුව ඉන්නේ. එදා කාලේ විද්‍යාව තිබුණේ නැහැ. දැන් විද්‍යාව බලවත් වුණා. දැන් විද්‍යාවට මේක කලප ගන්න බෑ. එහෙම ස්වභාවයක් තමයි තියෙනම මේ අරහත පොද ඒ විද්‍යාවෙන් විද්‍යාවත් එක්ක වුණත් යන්න පුළුවන්. විද්‍යාවට යන්න පුළුවන් කෙටි සීමාවයි. මේ කෙලවරකට යන්න බෑ ඉතින්. නමුත් ඒකකටවත් නිවිඳ බෑ. මේ ගමන් මාර්ගයේ කාටවත් වෙනස් කරන්න ඉක්මවා යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි මේක තව ඉදිරියේදී ඉතින් නාමාන්තර කියන තත්වයෙන් තමයි මේක තමයි ඇඟට එන්නේ. දැන් මේක තමන්ට තියෙන තමන් ඇඟට තවම එන්නේ නැහැ මේක මේ විදිහට ඇහුවා. ඒ අදිෂ්ඨානේ ධර්ම රාජ්‍යයක් තුලට ගන්න ඕනේ. මේක තුලට පිසුවා ගන්න. දැන් මම කියනවා විතරයි. මේ කියනවා විතරයි ඊළඟට අදිෂ්ඨානේ මේ තුලට ඇදලා ගන්න. එතකොට තමයි ඉතින් මේකේ රසය කියන දේ තමන්ට දැනෙන්නේ. ඒකමයි. හොඳයි අපි අදට අවසන් කරමු.